ඔබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම නිශාන්ති දිල්රුක්ෂි දැන් අපි සූදානම් දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත යොමු වන්න ඉදිරි පැය කිහිපෙදී රට පුරා තද වෙසි බලත් හතකට නව ආණ්ඩුකාරවරු රටට නව වැඩපිළිවෙළක් දැන් අලුත් වැඩපිළිවෙළක් සකස් කිරීම ගැන සාකච්ඡා කරා. අනද්දේන වර්ජනය අවසන්. අවුරුද්දට ගමට ආ අමුත්තන්. දේශීය පුවත් ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වැසි සමග තද සුළං ඇතිවීමේ අවධානමක්ද පවතින බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස් ප්‍රේමලාල් මහතා පවසන්නේ. අද දින හෙට කියන දවසේ ඒ වගේම ඉදිරි දින කීපය තුළ විශේෂයෙන් 15-16 වගේ වෙනකන් සවස දෙකෙන් වගේ පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට අමතරව අපි සැලකුවොත් එහෙම බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ ඒ වගේම ඌව පළාතේ නැගෙනහිර පළාත්වල දකුණු පළාත්වල සමහර ස්ථානවල මිලිමීටර් 100ක වගේ අධික වැසි ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ තවත් විශේෂ කාරණයක් තියෙනවා මේ තත්ත්වයන් එක්ක මතක් කරලා දෙන්න. ඒ කියන්නේ මේ අකුණු සහ ගිගුරුම් තියෙන වලාකුළ වර්ධනය වුණාට පස්සේ මේ වලාකුළෙන් පහළට ගමන් කරන ඉතා තද සුළං ප්‍රවාහයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ තද සුළං ප්‍රවාහයක් සමහර අවස්ථාවලදී මේක දරුණු වෙන්න පුළුවන්. තද සුළං ප්‍රවාහයට අමතරව මේ ආශ්‍රිතව මේ ටොනඩෝ කියන තත්ත්වයන් වර්ධනය වීමත් හැකියාවක් තියෙනවා. කඳුකර ජනතාවගෙටත් නිරන්තරයෙන් අපි මතක් කරන්නේ නායම් ලක්ෂණ පිළිබඳ විමසිලිමත් වීම ඉතාමත් වැදගත් මේ අවස්ථාවේදී. කෙසේ වෙතත් සීරම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් අපි සූදානම් කළ ස්ථානගත කළ තියෙනවා. මීට අමතරව ත්‍රිවිධ හමුදාව එකම පොලිසිය මේ සියලු කණ්ඩායම් දැනුවත් කරලා සූදානම් කරලා තියෙන ඉදිරි අවශ්‍ය බොහෝත් මෙම ඉදිරි දින දෙක අවුරුදු සමයේදී පවා පැය 24 පුරාම රාජකාරී සියලු දෙනා සිදු කරමින් සියලු දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයන් සූදානම් කරලා තිබෙනවා. විශේෂම මාධ්‍ය සහ අනිකුත් ක්‍රමවේදයන් වලින් ලැබෙන පණිවිඩ පිළිබඳ අවධානය යොමු කරන්න අපි පැය 24 පුරාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විවෘතයි 1.17 දුරකථන අංකය විවෘතයි ඕනෑම අවස්ථාවක සියලු ජනතාවට එහා සම්බන්ධ වෙ හැකි වෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ලැබීමත් සමග පහද්දෙම් රසක් ජලයෙන් යට වුණා. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අද පසුරුවේ ගිගුරුම් සහිත තද වැසිද ඇතිව තිබෙනවා. හැටන් නගරයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම හේතුවෙන් රථවාහන ගමනාගමනයටද බාධා ඇති වූ බවයි වාර්තා වන්නේ. ගාල්ල නගරය හා අවට ප්‍රදේශ රැසකට ඊයේ සහ අද දිනේ තද වැසි ලැබුණු බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ හේතුවෙන් අලුත් අවුරුද්දට භාණ්ඩ මිලදී ගැනීම සඳහා නගරයට පැමිණි ජනතාවද දැඩි දුෂ්කරතාවන්ට පත් වුණා. උතුරු පළාතටද මේ දිනවල අධික වැසි ලැබීමෙන් පවතිනවා. වවුනියාව නගරයට අද දහවල් අධික වර්ෂාවක් ලැබීමත් සමග නගරයේ ස්ථාන රැසක්ම ජලයෙන් යට වුණා. පසුගිය කාලයේ උතුරු පළාතේ පැවතියේ දැඩි වියලි කාලගුණ තත්ත්වයක්. මේ අලුත් අවුරුද්දේ අලියට ඇහැ තියෙන වෙනුවට ළමා හිංසනයට තිත තියමු. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා. මම සිබිල් නැන්දා. මෙය World Vision සමාජ සත්කාරයක්. පළාත් හතක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත්කර සිටිනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ඔවුන් දිවුරුම් දුන්නා. හේමකුමාර් නානායකර් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නා. වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ කේ.සී. ලෝකේශ්වරන් මහතායි. නිලුකා ඒකනායක මහත්මිය සබරගමුව පළාත් ආණ්ඩුකාරතුරේ දිවුරුම් දුන්නා. රෙජිනෝල් කුරේ මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයායි. දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මාෂල් පෙරේරා මහතා පත්කර සිටිනවා. එම්.පී. ජයසිංහ මහතා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නා. ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස දිවුරුම් දුන්නේ පී.බී. දිසානායක මහතායි. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාද දිවුරුම් දීමේ අවස්ථාවට එක්ව සිටියා. නව වැඩපිළිවෙලක් ඔස්සේ රට ඉදිරියට ගෙන ගොස් ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තලවතුකුඩ මැදි ආදායම් නිවාස යෝජනා ක්‍රමේදී කිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මැදි ආදායම් ලාභීන් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර තලපත්පිටිය ප්‍රදේශයේ ඉදිකෙරෙන මහල් නිවාස ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 700ක්. මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති භූමිය අක්කර 2 පර්චස් 6.32ක් පමණ වෙනවා. නිවාස 400කින් සමන්විත එය මහල් 30කින් යුක්ත වෙන බවයි නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ. ඒ කාණ්ඩයට අයත් නිවසක් වර්ග අඩි 850කින්ද බී කාණ්ඩයට අයත් නිවසක් වර්ග අඩි 1050කින්ද යුක්ත වෙනවා. සී කාණ්ඩයේ නිවසක් වර්ග අඩි 1250කින්ද සමන්විත වන අතර පිහිනුම් තටාක, සුපිරි වෙළඳසල්, සාප්පු සංකීර්ණ ඇතුළු සියලු පහසුකම් මෙම ව්‍යාපෘතියට ඇතුළත්. ගිය දශකහමාර තුළ මේ රටේ මධ්‍යම පන්තිය සීග්‍රයෙන් වැඩි වුණා. සංඛ්‍යාව වැඩි වෙන්න එයාගේ නිවාස ප්‍රශ්න මතු වුණා. මධ්‍යම පන්තියට උවමනා නිවාස හිඟයක් තියෙනවා. ඒක අදත් තියෙනවා. රජයේ සේවකයන් ගණනාවකුත් බලාපොරොත්තු වෙන්නේ නගරයට එන්න. ඒ වගේම අලුත් ව්‍යාපාර පටන් ගන්න. ඒ සීග්‍ර දියුණුව තියෙනවා මධ්‍යම පන්තිය. ඒත් ඒට උවමනා නිවාස ප්‍රමාණයක් මේ බස්නාහිර මහනගරේවත් අනික් නගරවලවත් නැහැ. ඉතින් මේක එක කාර්යයක් තමයි නිවාස ඉදිකිරීම. ඒ සඳහා යටිතල පහසු කොමැති කරන්න ඕනේ. රජයක් හැටියට අපේ අවධානය යොමු වෙලා තියෙන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න. මධ්‍යම පාන්තිකයන්ට නිවාස මිලදී ගන්නට සහන පොලිය මත ක්‍රමයක් දැන් හඳුල්ලා දීලා තියෙනවා. ජාතික ඉතිරි කීමේ බැංකුවෙන් තුලින් ඒක හඳුල්ලා දෙන්නේ. මීට අමතරව කොළඹ නගරයේ අවට නගරවලත් අඩු ආදායම් ලාභීන් යලි පදිංචි කිරීමේ වැඩසටහන් ගෙනියනවා. ශක්තිමත් මධ්‍යම පාන්තියක් නැතුව රටක ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. අපි අද අඩු ආදායම් ආර්ථිකයක් නෙමෙයි. මධ්‍යම ආදායම් ආර්ථිකය. තවට මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය කණ්ඩායමක් සමග සාකච්ඡා පැවැත්වූ බවයි. ඊයේ එක්සත් ජාතික පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු කණ්ඩායමකුත් මුණ ගැහුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිතුරු නීති ජනාධිපතිව මුණ ගැහුණා. දැන් අලුත් වැඩපිළිවෙලක් සකස් කිරීම ගැන සාකච්ඡා කරා. මම බලාපොරොත්තු වෙන්නේ ඒ වැඩපිළිවෙල අපිට විගහට ලැබෙයි කියලා. අමාත්‍ය පාටලී චම්පික රණවක මහතාද මෙහිදී අදහස් දැක්වුවා. ඒ වර්ධනය වෙමින් තියෙන ශීඝ්‍ර මධ්‍යම පන්තියේ ප්‍රධාන භූමි භාගයක් තමයි මේ මහරගම, කඩුවෙල හා කෝට්ටේ ප්‍රදේශය. දැන් ඒක ක්‍රමයෙන් පහළ මධ්‍යම පන්තියේ ඉඳන් ඉහළ මධ්‍යම පන්තිය දක්වා වැඩි දියුණු වෙමින් තියෙනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ අංග සම්පූර්ණ පරිපාලන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන්න අපි දැන් කටයුතු කරලා තියෙනවා. මේ වසරේ ඊට අවශ්‍ය කරන සියලුම ගොඩනැගිලි සහ යටිතල පහසුකම් නැංවීම අපි භෞතික වශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ ඉලක්කයේ නාගරික සංවර්ධන අධිකාරියේ නිවාස 5000ක් දැනටමත් අපි 2500ක් අපි මේ වෙනකොට ඒ කටයුතු කළා ඉවරයි. ඒ වගේම අපි පෞද්ගලික අංශයේ ඒ පිරිසත් එක්ක තරඟකාරී පදනමින් මේ නාගරික සංවර්ධන අධිකාරියේ ඒ කටයුත්ත කරගෙන යනවා. අපි පෞද්ගලික අංශයට වඩා 30%ක පමණ අඩු මුදලකට මේ නිවාස ලබා දෙන්න කටයුතු කරනවා. නව කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දියුරුම් දුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් සිය අමාත්‍ය දුරවිණින් ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩ වූ එම දුර සඳහායි තාවකාලිකව නව අමාත්‍යවරුන් පත්කිරීමට පියවර ගැනුණේ. පූර්ණ කැබිනට් සංශෝධනයක් අලුත් අවුරුද්දෙන් පසුව සිදු කිරීමට නියමිතයි. එය සිදුවන තෙක් තාවකාලිකවයි මෙම පත්කිරීම සිදු කර ඇත්තේ. මේ අනුව ආචාර්ය සරත් අමුණුගම මහතා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය සහ විද්‍යා තාක්ෂණ හා පරිශන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා. ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස රංජිත් සේමලවිටිය මහතාද, ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස ෆයිස මුස්තාපා මහතාද දිවුරුම් දුන්නා. සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය සහ කම්කරු හා කම්කරු සමඳතා පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ මලික් සමරවික්‍රම මහතායි. ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් කර ගැනීම සඳහා නැකත් චාරිත්‍රවලට මුල් තැන දෙමින් කටයුතු කිරීමට රටම පෙළ ගැසී සිටිනවා. උදා වන අලුත් අවුරුද්ද පිළිගෙන නැකත් චාරිත්‍ර ඉටු කිරීමටයි ජනතාව පලා සිටින්නේ. ජෝතිෂයට අනුව පුණ්‍ය කාලයේ යෙදී ඇත්තේ අප්‍රේල් 14 වන සෙනසුරාදා පෙරවරු 1:49 සිට පසවරු 2:37 දක්වායි. ඒ අනුව 14 වනදා පෙරවරු 1:49ට පෙර ආහාර පානගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම යෝග්‍ය බව ජ්‍යොතිෂයේ සඳහන් වනවා. අලුත් අවුරුද්ද උදාවන්නේ 14 වන සෙනසුරාදා පෙරවරු 8:13ටයි. පෙරවරු 10:40ට ආහාර පිසීමේ නැකත යෙදී තිබෙනවා. නිල් පැහැති වස්ත්‍රාභරණ
මනින් සැරසී උතුරු දිශාව බලා ලිබ්බැඳ ගිනිමුලවා හකුරු මිශ්‍ර කිරිබතක්ද තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කර ගැනීම වැදගත් වෙනවා. වැඩැල්ලීම ගණදිනු කිරීම හා ආහාර අනුභව කිරීමේ නැකතේදී ඇත්තේ පෙරවරු 11:53ටයි. නිල් පැහැති වස්ත්‍රාභරණින් සැරසී උතුරු දිශාව බලා සියලු වැඩඅල්ලා ගණදිනු කර ආහාර අනුභව කිරීම යහපත් බව ජ්‍යොතිෂයෙහි දැක්වෙනවා. හිසතෙල් කැමේ නැකතේදී ඇත්තේ අප්‍රේල් 16 වන සඳුදා දින පෙරවරු 10:16ටයි. උතුරු දිශාව බලා හිසට දියුල්පත්ද පයිට ඉඹුල්පත්ද තබා සුදු පැහැති වස්ත්‍රාභරණින් සැරසී තෙල් හා දියුල්පත් මිශ්‍ර නානුතක ස්ථානය කිරීම යහපත් බව සඳහන් වෙනවා. අවුරුදු නැකත් අනුව රැකිරක්ෂා සඳහා පිටත් යාමේ නැකත අප්‍රේල් 19 වන බ්‍රහස්පතින්දා පෙරවරු 6:03ටෙහිදී තිබෙනවා. නැගෙනහිර දිශාව බලා රන්වන් හෝ කහ පැහැති වස්ත්‍රාභරණින් සැරසී හකුරු මිශ්‍ර කිරිබතක් හා කැවිලි වර්ගයක් අනුභව කර රැකිරක්ෂා සඳහා පිටත් යාම සුදුසු බවයි ජ්‍යොතිෂයෙහි දැක්වෙන්නේ. අලුත් අවුරුදු අසිරිය නවමු ආකාරයෙන් ඔබ වෙත ගෙන එන ITN සූර්යමංගල්‍යයට සියල්ල සූදානම්. හෙට සහ අනිද්දා දෙදින පුරා ඔබ වෙත සූර්යමංගල්‍ය විශේෂ විකාශය ගෙනීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය කටයුතු කර තිබෙනවා. පරණ අවුරුද්ද ලෙස අප හඳුන්වන හෙට දිනේ අවුරුදු කුමරා පිළිගැනීමේ පූර්ව සූර්ය මංගල්‍ය තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අසල වීරවිල වැව්තාවුල්ලේදී දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තිස්සමහරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයයි මෙය සංවිධාන කරන්නේ. හෙළදිවේ සිවකොණින් සිවවරම් දෙවිරකවරණය ලැබ සිවතිකට බක්මහා අසිරිය ගෙනෙන ITN සූර්යමංගල්‍ය අලුත් අවුරුදු දා සූර්ය උදාවේ සිට ඔබ වෙත ගෙනීමට ITN අපි සූදානම්. දකුණින් හම්බන්තොටින්, උතුරින් ඩෙල්ෆ් දිවයිනෙන්, බටහිරින් නාවික හමුදා සයුරන නෞකාවේ හා නැගෙනහිර ත්‍රිකුණාමලයේ සිට සිවකොණ යාකොට සූර්ය මංගල්‍ය විකාශය කෙරෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව හා ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය එක්වයි ITN සූර්ය මංගල්‍ය සංවිධාන කරන්නේ. තවදුරටත් රජය සමග රැඳෙනවාද නැද්ද යන්න තීරණය කිරීම ඉදිරි මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව හිටපු අමාත්‍ය එස්.පී. දිසානායක මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේ. අපි පක්ෂයේ සභාපතිවරයා හා ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එක්ක අපි ඉදිරියටත් තියෙනවා. අපි අපේ දේශපාලන තීන්දුව තීරණ අරගෙන අපේ පක්ෂය ශක්තිමත් කරන්න, අපේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ශක්තිමත් කරන්න අපි අපේ සහෝදර පක්ෂ, අපේ මිත්‍ර පක්ෂ, වමේ පක්ෂ, ප්‍රගතිශීලී පක්ෂ එක්ක අපි ඒකාබද්ධව වැඩ කරන්න කටයුතු කරනවා. සීසී තීන්දුව අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්න තීන්දුව කරෝ. ඒ අයට පුළුවන් පක්ෂයෙන් ඉවත් වෙලා ගිහිල්ලා ඕනනම් ඉන්න, එහෙම නැත්නම් එකට අයින් වෙනවා. සභාව ඇතුලේ අපි හැමදාම මේ මතයෙම ජය ගන්නෑ. හැබැයි අපි පෙරදුනාම ජයගත්ත මතය එක තමයි යන්නේ. අපි එයාන්ඩින් ඉවත් වෙච්චම මම හිතන්නේ අපි ඉඩ කඩක් දෙනවා එක්සත් ජාතික පක්ෂයට. ඔවුන් තමයි මේ රජයේ පත් කිරීමේ ප්‍රධාන බලවේගී වුණේ ජනවාරි 8 වෙනිදා. ඔවුන්ට තනි ආණ්ඩුවක් කරගෙන යන්න. අපි ඔවුන් කරන හොඳ වැඩවලට අර ජාතික රජයත් හදලා අපි එකඟ වෙච්ච කාරණා සාමයේ වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදයේ වෙනුවෙන්, යුක්තිය වෙනුවෙන් හොරකම නාස්‍ය දූෂණයට එරෙහිව රටේ සංවර්ධනය වෙන සෑම හොඳ තීරණයකදීම අපි ඔවුන්ට උදව් කරමු. අපි ඔවුන්ට සහයෝගය දෙනවා. ඔවුන්ට ඒ යෝජනා සම්මත කරගන්න අවශ්‍ය ශක්තිය අපි ලබා දෙමු. මෙම මාධ්‍ය හමුවට නිලන් පෙරේරා, චන්දිම වීරක්කොඩි, දයාසිරි ජයසේකර, තිලංග සුමතිපාල යන හිටපු ඇමතිවරුන්ද එක්ව සිටියා. විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීම හේතුවෙන් තවදුරටත් ඇමතිකම් දැරීම සදාචාරාත්මක ඩොමන බැවින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රාණ්ඩපුල්ලේ මහත්මිය ප්‍රකාශ කරනවා. නගර සැලසුම් සහ ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරෙන් ඉල්ලා අස්වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සිය අමාත්‍යංශයට පැමිණ තමන් භාවිත කළ රජයේ වාහන සියල්ල බහර දුන්නා. එමෙන්ම කාර්යමණ්ඩලයටද සමු දෙමින් ඇය අමාත්‍යංශයෙන් නික්ම ගියා. අපි විශ්වාස භංගයට පක්ෂව අපි 16 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්දය දුන්නා. ඊට පස්සේ අපි විශ්වාස කෙරුවා අපිට සදාචාරාත්මක අයිතියක් නැහැ ආණ්ඩුවේ ඉන්න කියලා. ඒ අනුව අපි ඉල්ලා ස්වීම් අතිකරු ජනාධිපතිතුමාට ඉදිරිපත් කෙරුවා. විශ්වවිද්‍යාල අනාදින සේවකින්ගේ වැඩ වර්ජනය අවසන් කළ බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිතී ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වර්ඩ් මල්වත්තගේ මහතාද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.
අපි උත්සාහ කරා මේ වැඩ වාදිනේ 4 වෙනිදා ආවර කරන්න. ඒත් නිලධාරීන්ගේ මැදිහත් නොවීම තුළ මේ වැඩ වාදිනේ තවත් දින 9ක් වැඩිපුර කාලයක් ගත කරන්න වුණා. අපිට අද දින චක්‍රලේඛය ලැබුණා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්. ඒ අනුව අපි තීරණය කරා මේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවලා 17 වෙනිදා සේවයට වාර්තා කරන්න. දින ගණනාවක් පැවති මේ වැඩ වර්ජනය අද දින අවසන් කරගෙන අපේ 16,000 කන සියලු සමාජිකයන් තව කරුණු විසඳා ගැනීමට තිබුණත් ඇමතුමා යෝජනා කර තීබු උද්ගල කමිටුව හරහා ඉදිරියේදී කරුණු සාකච්ඡා කර විසඳා ගැනීමේ එකඟතාවය අනුව අද දින මේ වැඩ වර්ජනය අවසන් කරනවා. පාරිභෝගික ජනතාව වෙනුවෙන් කාගලිස් ෆුඩ්සරි මගින් ලබා දෙන සහන මිලතරතුරු වෙත දැන් අපි යොමු වෙනවා. රුපියල් මිලියන 100ට වැඩි ශ්‍රී ලංකාවේ දෙවැන්තම කැෂ්බැක් වාසිය නැවතත් කාගලිස් ෆුඩ්සරිෙන් වාර්තා වෙනවා. මේ අවුරුදු මාසෙ පුරා දිනපතා කැෂ් උනත් කාඩ් උනත් සියල්ලන්ගේම මුළු බිලටම 10% වටම් වවුචර් මගින් හිමි වන අතර භාණ්ඩ 700ක් ඉක්මවා විශේෂ වටම් ලබා දීමට ඔවුන් සූදානම්ින් සිටිනවා. ඒ යටතේ මිල අඩුවන භාණ්ඩ කීපයක තොරතුරු ඉන්නේ. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 109යි. සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 96යි. මුං ඇට කිලෝග්‍රෑම් එකක් රුපියල් 205යි. දේශීය සුපිරි කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 119යි. ආනයිනික පොන්නි සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 69යි. නෙස්ටබෝල් සුපර් පැක් ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 285යි. පෝචුන් එළවලු තෙල් ලීටර එකක් රුපියල් 414යි. ප්‍රීමා තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 110යි 150යි. මැලිබන් ට්‍රිස්කෝ බිස්කට් ග්‍රෑම් 215 රුපියල් 243යි. ප්‍රීමා ස්පෙෂල් නූඩ්ල්ස් ග්‍රෑම් 345 රුපියල් 153ක් පමණයි. මේ තරම් වාසි ලබා දෙද්දී මොකටද වෙන කොහෙවත් යන්නේ? ඔබත් අදම යන්න කාගේල්ස් ෆුඩ් සිටියට.